අයිබෝවන් මගේ පුතාලා පුතේ අද අපි ඉන්නේ ඔයාලට පේනවා ඈත බලන්නකෝ ආ විශාල සාගරයක් බඳු ධාතුසේන රජතුමා විසින් ඉදිකරපු කලාවැවේ තමයි අපි මේ ඉන්නේ පුතේ එතකොට පුතේ කලාවැවේ ඉන්න වෙලාවේ මගේ මේ අදහස අපි දන්නවා ශිෂ්‍යත් විභාගයට අදාළ වුණාම අපි දන්නවා පුතේ වැවක කොටස් වෙනවා විෂෝ කොටුව නේද පිටවාන සලපනාව වැව් බැම්ම ඉතින් මේ දේවල් කතා කරන වෙලාවේ පුතේ අද මම ඔයාලට කතා කරන්න සූදානම් වෙන්නේ පුතේ සලපනාව එහෙම නැත්නම් රලපනාව මොකද්ද මේ සලපනාව හෝ රලපනාව කියලා කියන්නේ දැන් අර මේ වේගින් වතුර මේ පැත්තට ගොඩබිමට ඇවිල්ලා මේ වාලට පේනවා එහා පැත්තේ ලොකු වැව් බැම්මක් තියෙනවා මේ පැත්ත අල්ල බලන්න මේදී ලොකු වැව් බැම්මදී මේ ලොකු වැව් බැම්මට ඇවිල්ලා ඉතාලම වේගෙන් වලපාර වදිනකොට වෙන්නේ පුතේ මේ වැව් බැම්ම හොදාගෙන යනවා මේ වැව් බැම්ම හොදාගෙන යාම සඳහා වැවේ ඇතුළු පැත්තෙන් මෙන්න මේ විදියට වාලට පේනවා නේද අර නංගී මල්ලි බලන්න ඉඳගෙන ඉන්නේ මේ ඉන්නේ මෙන්න මේ වගේ ගල් ගොඩවල් දාලා කළු ගල් දාලා වැවේ බැම්මේ ආරක්ෂාව සඳහා හොඳට බලන්න පුතේ මේ ලංකල්ලා පේනවනේ හොඳට බලන්න මේ බලන්නකෝ ඔයාලට පේනවා මේ මේ පැත්තෙන් එන වතුර පාර අර පේනවනේ පුතේ ඔයාලට හොඳට පේනවා අර අර මෙහෙන් එන වතුර පාර ඇවිල්ලා වැවේ බැම්මට වදින් නැති වෙන්න වැවේ ඇතුළු පැත්තෙන් දාලා තියෙන මේ ගල් තලාවට තමයි අපි කියන්නේ මොකද්ද? කලපනාව එහෙම නැත්නම් සලපනාව කියන්නේ. ඒ පුතේ මේ වැවේ දැම්මේ ආරක්ෂාව සඳහා තමයි සලපනාව නැත්නම් රලපනාව. එහෙනම් පුතේ අපි තව දවසක තව වැවක කොටසක් එක්ක අපි ආයේ හම්බ වෙනවා. එහෙනම් පුතේ ආයි බුවන්.